ඔන්න ලස්සනම සූත්‍ර තුනක් තියෙනවා. අපි මේ කතා කළා. අනවට්ඨිත සූත්‍රය සවැත් නුවරයි නිදානේ. චෛමේ භික්කවේ ආනිසංසේ සම්පස්සමානේ අලමේව භික්ඛුනා සබ්බ සංඛාරේසු අනෝධින් කරිත්ව අනිච්ච සංඤං උපට්ඨා හේතුන් කතමේච. දැන් අපි මේක මං හිතන්නේ නිතර බොහෝ කල කතා කරා. දැන් අපි කියපු කාරණාව පොඩ්ඩක් හරි අපේ වචනේ විශ්වාසයක් තියෙනවා නම් බුදුරණන් වහන්සේගේ විශ්වාසයක් තියෙනවා නම් මම සජ්ජායනා කරනවානේ. එතකොට නම් මෙව මතකයිනේ. ඇයි? වැදගත් නිසා මතකයි. නැත්තම් අන්න මතක නෑ. වැදගත් නැති වුණොත් මතක නෑ. නැත්තම් විශ්වාසෙ නෑ. විශ්වාසෙ නෑ වැදගත් නෑ. ඇයි ඒ කටයුතු ඒ විදිහට කරන්න බෑ. දැන් බලන්නකො මේකේ කියන ලස්සන චබික්කවේ මහණෙනි හයක් තියෙනවා. ආනිසංස. මොකද්ද සම්පස්සමානේන අලමයේ බික්කුණා සබ්බ සංඛාරේසු අනෝදින් කරිත්වා. සම්පස්සමානීය මොනවද? මෙන්න මේ යම්කිසි භික්ෂුවක් සියලු සංස්කාර අනෝදින් හාත්පසින්ම සියලු සංස්කාර හාත්පසින්ම අනිච්ච සංඥාවෙන් යුක්තව වාසය කරද්දී මෙන්න මේ ආනිසංස ලබන්න පුළුවන්. හයක්. මොකද්ද? මෙන්න මේ ආනිසංස හය ලබන්න පුළුවන් සියලු සංස්කාරයන් හාත්පසින්ම. දැන් අතන කිංචි සංකාර කියවනේ. මේකේ හාත්පසින් මේකේ යහපත් පැත්තනේ පෙන්වන්නේ. ඒ නිසා හාත්පසින්ම හැම සියලු ආකාරයෙන්ම ඒක තහවුරු. දැන් සබ්බ සංකාර වචනේ දාලා අනෝදින් කරිත්වත් කියලා දාලා මේක එච්චරටම වැදගත් කරලා පෙන්නනවා. අනිත්‍ය සංඥාව ලැබිලා හිටියොත් අනිත්‍ය දකින්නවද කියන්නේ? නෑ, අනිත්‍ය දකින්නවා නෙමෙයි කියන්නේ. අනිත්‍ය සම්මර්ෂණයද කියන්නේ? එහෙමත් නෙමෙයි කියන්නේ. අනිත්‍ය සංඥාව අනිත්‍ය දැකීම මොකේද දෙන්නේ? අනිත්‍ය දැකීමේ දෙන්නේ මාර්ග භාවිතය කෙනෙකුට අදාළ නෑ. දැන් මේ කෙනෙක් ලබන ආනිසංසන කියන්නේ නේද? මේ කියන්නේ දැන් ආනිසංස නැත්තම් කාටද හම්බෙන්නේ? මේ භික්ෂුවකට ආනිසංස හම්බ වෙනවා කියලා කියන්නේ. දකිනකොට ඒක කතා කරන්න බෑනේ ආනිසංස කාටවත් තියනවා කියලා. පස්සති කියනකොට අනිච්චම් පස්සති කියනකොට සම්මස්සමානේ. එතකොට ඒක පුළුවන්. නමුත් ඊට වඩා වැදගත් එකක් මේ කියන්නේ සංඥාව. දැන් අපට තියෙන්නේ මම හිතන්නේ ධර්ම සාකච්ඡා 119 20 හරි 19 ඉද හරි ඔය කාරණා ඉස්මතු කරලා පෙන්නවා. ඒ තමයි 120 වෙන්න ඇති සංඥාව කියන කාරණාව. දැන් අපිට සංඥා මේ අනිත්‍ය සංඥාවන්නේ තියෙන්නේ හඳුනාගත්තා. දැන් අපි හඳුනා ගන්නකොට දැන් ඔබට ඔන්න අනුමද ස්වාමීන් වහන්සේ බණ කියනවා පේනවනේ. ඇත්තරම හොඳට හිතලා බලන්න. අවංක වෙන්න, සත්‍යවාදී වෙන්න, වාචාල වෙන්න එපා, හිතළු වෙන්න එපා, මනක්කල්පිත දෙයට යන්න එපා, මනෝලෝකයට යන්න එපා. සත්‍යවාදී වෙන්න. සත්‍යවාදීම ඔබට අනුමද ස්වාමීන් වහන්සේ බණ කියනවාද ඇහෙන්නේ නැද්ද? අනුමද ස්වාමීන් වහන්සේ බණ කියනවා නේද ඇහෙන්නේ පේන්නේ? හොඳට හිතලා බලන්න. වංචනික වෙන්නේ නැතුව, හිතළු වෙන්නේ නැතුව. හිතළු වෙන්න එපා. සත්‍යවාදී වෙන්න. අනුමද ස්වාමීන් වහන්සේ බණ කියනවා. ඔබ හිතළුවෙක් වුණොත් එහෙම, වංචනිකයෙක් වුණොත් එහෙම, මනක්කල්පිත මනෝලෝකිකට යන්න ගියොත් එහෙම ඔබට හිතන්න පුළුවන් මොකද්ද? ඒ වංචනිකභාවයේ මනෝලෝකයෙන් අනුමද ස්වාමීන් වහන්සේ බණ කියන හඬ මං හඳුනා ගන්නවා කියලානේ. වංචනික වෙලා ඒත් මං හඳුනා ගන්නවා කියලානේ තියෙන්නේ. වෙන කවුරුත් නෙමෙයි. එතකොට බලන්න අපිට තියෙන්නේ මොකද්ද කියලා. දැන් අනුමද ස්වාමීන් බණ කියනවා. සංඥාව නිට්ටිද අනිත්‍යද? නිට්ටයයි නේද? මේ සංඥාව පිටින් සෝතපන්න කෙනාට. සෝතපන්න කෙනා ගැන මේ කියන්නේ. අනිත් කෙනෙකුට නිට්ට සංඥාවනේ තියෙන්නේ. එතකොට මේ නිට්ටි සංඥාවක් තියෙන්නේ. ඇයි අපි බලන්නේ නැත්තේ අනිත්‍ය කියන වචනේ සංඥා කියන වචනේ දෙකම එකතු කරලා මේ කාරණාව? ඇයි අපිට බුදුරන් වහන්සේගේ වචන ගැන ශ්‍රද්ධාව නැත්තේ? ඇයි අපි මේකේ තියෙන එක බලන්නේ නැත්තේ? ඇයි අපි මේක බුදුරන් වහන්සේ මේක සජ්ජායනා කිරීම වැදගත්කම් පෙන්වුවේ ඔය කරුණු ටික හරියට ග්‍රහණය කරගන්නනේ. මේ කියපු ටිකේ විදිහට. ඉතින් අපට ඒකට ශ්‍රද්ධාව නැත්තම් අපිට මේ කාරණාවේ තියෙන එක යෙදෙන්නේ නැහැනේ. ඉතින් එහෙනම් ප්‍රශ්න කර අහන්න දෙයක් නැති වෙනවනේ. එකයි අනිත්‍ය කියන වචනෙකුත් තියෙනවා, සංඥා කියලා එකකුත් තියෙනවා. එහෙනම් මේ සංඥාව අනිත්‍යයි. අනිත්‍ය සංඥාව. ඒ කියන්නේ යමක් නොලැබෙන විදිහේ සංඥාවක්. නිට්ටය වශයෙන් අන්න එතකොට ආනිසංස 6ක් තියෙනවා. ඔන්න 6. සබ්බ සංකාරේච මේ සබ්බ සංකාරජ මේ අනවට්ඨිතතෝ කහයිසන්ති. දැන් කාටද වෙන්නේ? කෙනෙකුට නෙමෙයි කියන්නේ නේ. කෙනෙකුට. සියලු සංස්කාර මට පිහිටන් නැති අනවට්ටිත ඒ කියන්නේ ස්ථිරත්වයක් නැති මේ විනාශ වෙන දෙයක් හැටියට නැති වෙලා යන දෙයක් හැටියටයි වැටහෙන්නේ. සියලු සංස්කාර කාටද? මට. කාටද මේ හම්බෙන්නේ? මට. දකිනවා නෙමෙයි කියන්නේ මට හම්බෙන්නේ. අනවට්ටිතෝ කායස්සන්ති. ඒ කියන්නේ කිසිදු දෙයක් දැන් මේ අනත්ත් සංඥාවද මේ අනිත්‍ය සංඥාවද? මේ අනිත්‍ය සංඥාව පටලවා ගන්න එහෙම්පා. අනිත්‍ය සංඥාව මේ කියන්නේ. දැන් අපිට ඔතන සක්කාය නිරෝධය දෙයක් තමයි මේ කියන්නේ. හරි හරි ඒක ඇත්ත. අපි මොකුත් අල්ල ගන්න හොඳ නැහැ කියලා අල්ල ගන්නව නම් ඒ විදිහේ දෙයක්. මොකද්ද වෙන්නේ? ඒක හරි නෑ. ඒක හරි නේද? ඒක හරි නෑ. සබ්බ ලෝකයේ මේ දෙවෙනි ආනිසංසය. එතකොට අන්න පළවෙනි ආනිසංස තමයි සියලු සංස්කාර වල නොපිහිටීමක්, ඒ කියන්නේ ඒවා විනාශයක්, නැත්නම් ඒක නැතිවීමක්, නොපිහිටන බවක්. මෙන්න මේක දකින්න එක. Tamanට ඒ Taman දකින්න විදිය. සබ්බ ලෝකයේච මේ මනෝ නාබි රමිස්සති. සියලු ලෝකයට මගේ මනස යොමු වෙන්නේ, ඇලෙන්නේ. මොකද සියලු ලෝකෙට සියලු ලෝකේ කියනකොට දැන් මේ කියන එක මෙහෙමයි කියලා මගේ ලෝකයක් දාගන්නවනේ. ඒකට ඇලෙනවනේ. ඒකට ඇලෙනවා. දැන් තමන් ඔන්න ගුණවත් වෙනවා. ඒකට ඇලෙනවා. ඒව හරි. ඊළඟට ඔන්න අපි මේ මෙතන මේ අනිත්‍ය මේ මේකයි කියන්නේ කියලා ඒකට ඇලෙනවා. කොහෙන් හරි ගිහිල්ලා මේකේ සබ්බ කියලා වචනයක් තියෙනවා. සබ්බ ලෝකීච. තමන්ට හිතන ලෝකවල එහෙමනේ සබ්බ ලෝකීච. ඔක්කොම. අපිට හිතන ටික අපි කෙරුමුනේ. නේද? අපට හොඳට තේරෙනවනේ. බුදුරණවහන්සේට තේරෙන්නේ නැහැ නෙවෙයි. ඒ චින්තනේ තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ චින්තන නැත්තම් එයාට මේකේ ශ්‍රද්ධාව පිහිටලා මේකේ තියෙන අර්ථය අන්නර සත්‍යයනා කියන වැදගත්කම බලන්න මේ වචන හැම එකම වේදෙනවනේ. එකක්වත් මග හැරෙන්නේ නැහැ. එතකොට මේ පෙන්වන්නේ සියලු දේ. ඔන්න දෙවෙනි ආනිසංසය. තුන්වෙනි එක. සබ්බ ලෝකයේ මේ මනෝ වුට්ට හිසන්ට සියලු ලෝකයේ මනස අයින් වෙනවා. දැන් අපට අයින් වෙනවද? සියලු ලෝකෙම මනස අයින් වෙනවා. තමන්ගේ ඔන්න සියලු ලෝකෙම මනස අයින් වෙනවා. අනේ අපට නම් මොකක් හරි එක läග ගන්න ඕනේනේ. අන තුන්වෙනි ආනිසංසය. සබ්බ ලෝකයේ එකක් හරි අයින් තියාගෙන හිම නෙමෙයි සබ්බ ලෝකේ. නිබ්බාන පෝණාච මේ මානසම් භවිත නිවීමටමයි මනස යොමු වෙලා තියෙන්නේ. මගේ මනස. නිවීමට කියන්නේ ලේබල් නිවීමට නෙමෙයි. අපි ලේබල් නේ. නිවීම කියන්නේ මොකද්ද? සක්කාය නිරෝධයට. ඒකටයි මනස යොමු වෙලා තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. හතරවෙනි ආනිසංසය. පස්වෙනි ආනිසංසය. සංයෝජනචේ පහණං ගච්ඡති. සංයෝජන ප්‍රහාණය යනවා. සංයෝජන ප්‍රහාණය වෙලා යනවා. පරමේනච සාමාන්‍යේන සමන්නාගත හිස. අන්‍යා තමයි උතුම් වූ ශ්‍රමණත්වය. අනිත් අය ශ්‍රමණියෝ නෙමෙයි. මම හිතන්නේ ඔබට මට මතක නැහැ මොකක් හරි ධර්ම සාකච්ඡාවකට කිව්වා, පැහැදිලි කරා. මම හිතන්නේ ඒත් 120 කේ හරි 120 හරි 120 සිවුරයි සිල්පද ටිකයි ඊළඟට තවත් මොන හටියක් විතරනේ තියෙන්නේ. ශ්‍රමණ බව නෙමෙයි. ශ්‍රමණ බව නම් මෙන්න මේ බව තියෙන්නට ඕනේ. පරමේන 120 ධර්ම සාකච්ඡාව අර දන්දභූමි සූත්‍රය පැහැදිලි කරපු කාරණාවේදී අන්න ඒකදී පැහැදිලි කරේ. පරමේනච සාමාන්‍ය සමන්නාගත භවිෂ්‍යති. උතුම් සමනත්වයට යමු වෙලා. ඔන්න ආනිසංස 6. ඉමේකෝ භික්කවේච ආනිසංසේ සම්පස්සමානේන අලමේ වික්කුණා සබ්බ සංකාරේසු අනෝදෙන් කරීත්ව අනිච්ච සංඥං උපට්ඨාපෙන්තු. මෙන්න මේ ආනිසංස දකින කෙනා අනිච්ච සංඥාව එළඹවාගෙන වාසය කරනවා සියලු සංස්කාරයන් කෙරෙහි.